අර සමහර දේවල් තියෙනවා අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි ඈ මොන වගේද මොනවද කියන්නේ අර මේ කියන්නේ කොච්චර කරත් ඉතින් අනේ මන් දන්නේ නෑ කියන්න හිත දෙන්නේ නෑ බෑ කියන්න හිත දෙන්නේ නෑ අනේ මන් දන්නේ මොනවා වුණත් එහෙම එකක් තමයි මේ ක්‍රිකට් කියලා කියන්නේ ඉතින් දැන් කොච්චර මොනවා වුණත් අපිට ඒ වෙලාවට කතා නොකර ඉඳ හිතෙන්නේත් නෑ ඒක න. ඔව් දැන් ආයි මැච් එකක් තිබ්බොත් අපි බලනවා. ඒක වෙනම කතාවක් බැන බැන හරි. හැබැයි මේ වෙද්දි ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා ඔක්කොම ඉන්නේ හරිම කලකිරීමකින් හිත වේදනාවකින් හැමෝම හිතනවා අපි තමයි ලංකාවේ ඉන්න අවාසනාවන්තම ක්‍රිකට් ෆෑන්ස්ලා කියලා. ඉතින් මේ හිතමාරුව තාමත් අපි හැමෝටම තියෙනවා. ඒ නිසා අපි මේ මැච් එක ගැන චුට්ටක් විස්තර කතා කරන්න ලෑස්ති වුණා. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකෙක් එක්ක. ඒ විතර නෙවෙයි ලංකාවේ හිටපු ෆස්ට් ක්ලාස් ක්‍රිකට් කෙනෙක් බෝලින් කෝච් කෙනෙක් අපි සම්බන්ධ කරගත්ත අනු සමරනායක මහත්මයා ගුඩ් මෝර්නින් අනුෂය ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් රයිට් අපි හිතුවා හිතේ අමාරුවට වත් ගියාද කියලා හිතේ අමාරුවට අපි ඔගොල්ලෝ ඇරියා කියලායි මට හිතෙන්නේ එහෙමද ඇත්තටම අපිට මොකද උනේ අනුෂය මොකුත් නැහැ ඉතින් අපි ඉතින් අවාසනාවන්ත විදියට දෙවනි පාරටත් ඉන්දියානුවන් ඉස්සරහා කඩා වැටුණා. මේක ඉතින් ක්‍රිකට් වල වෙන්න පුළුවන් දෙයක්. එකක් තමයි ඉතින් අපි මීට ඉස්සෙල්ලා මැච් එක ගැන පොඩි අධ්‍යයනයක් කළා නම් එංගලන්තයට එරෙහි මේ වේග පන්දු යවන්න ඇත්තටම හොඳටම පන්දු යවුවා. දැන් අපි අපේ මැච් එක දිහා අපි බෝල් කරපු විදිය දැක්කහම මතුශංක උදේ පාන්දර ශර්මව ගත්තාම ඔබ දැක්කනම් ඔබ ගිහිල්ලා බලන්න කෝලි සුබ්බමුණි හැම වෙලේම බැට් කළේ අඩි දෙකක් විතර ඉස්සරහා. ඊට හේතුවක් තියෙනවා විකට් එකේ මේ දෝලනේ පාලනය කරගන්න නම් අපි පොඩ්ඩක් ඉස්සරහා බැට් කරන්න ඕනේ. අපි පස්සට යන්න යන්න අපිට දෝලනේ ටිකක් පාලනය කරන්න අමාරු. ඉතින් මේ වගේ දේවල් ක්‍රිකට් වල තියෙනවා. අනිත් එක මේ අලුත් බෝලේ හැම වෙලේම ඔහොම දෝලනයක් තියෙන්නේ නැහැ. ඉතින් ඕවර් දෙක තුනයි තියෙන්නේ මේ සුත් බෝලේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මට හිතෙනවා අපේ කණ්ඩායමේ මග හැරුණා කියලා. මේවයි ඒවා ඉතින් අපි ඊළඟ තරගයේදීත් මේවා ඒ කියන්නේ මේවා වැරදීම් හැටියට ගන්න නැතුව මේවා හරි දේවල් හැටියට හරි දේවල් ඇප්ලයි කළේ නැත්නම් අපි හැම වෙලේම ඒගොල්ලන්ගේ ගහණයට යන්නවා. මොකද ඒගොල්ලෝ බෝල් කරපුවා මේ එච්චර නිකම් මේ ලොකු දේවල් නෙමෙයි. හැබැයි අපි කරපු දෙයක් තමයි අපි බැට් කරනකොට විකට් එක ගොඩාක් පිටිපස්සට ගියාම මේ බෝලනේ දෝලනේ වෙන්නේ ලේට් තමයි. ඒ කියන්නේ ලේට් චින් වෙනකොට ටිකක් ගහන්න අමාරුයි. ඔබ බලන්නකෝ අපේ ඒගොල්ලෝ ඉස්සරහටම බෝල් කරා. ඒක ඇත්ත. හැබැයි ඒක කරන්නේ පිටිකරුවා ඉන්න තැන බලලා තමයි. හැබැයි ඔයා බලන්න අද ගිහිල්ලා වීඩියෝ වල ඒගොල්ලන්ගේ පිටිකරුවානේ. ඒ කියන්නේ එක විකට් එකක් ගියාම හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගියා. ෆස්ට් විකට් එකට ඒගොල්ලෝ බැට් කළේ අපේ ෆාස්ට් බෝලර්ස් තර අඩියක් ඉච්චරා. අඩියක් නේ අඩි දෙකක් විතර. ඒකට හේතුව තමයි අපිට වේගය කෙසේ වෙතත් මේ දෝලනේ තමයි අමාරු. ඇඟේ වැදිලා හරි අපි අඩි දෙකක් ඉස්සරහා මේ ඕවර් දෙක තුනක් අනවශ්‍ය පාරවල් නොගා හිටියා නම් මේ විකට් එකේ ලේසි ගහන්න. ඉතින් මේවා හොඳ අපි හැම වෙලේම හිතන්න ඕන ධනාත්මකව අපි මේ වැරදි ආපව නොකර ඉන්න. ඒ වැරදි නිතර නිතර වෙනවා නම් අපි පොඩ්ඩක් පස්සෑරලා බලන්න ඕනේ කොහෙන්ද මේ වැරදි වෙන්නේ කියලා. එහෙම හරියාම ඉතින් අපි ඒකට තව දෙයක් උණ පූර්ණයක් මන් දාන්න. මොකද අපි 300 ගානක් ඒගොල්ලන්ට දෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ පන්දු රැකීම. අපි උඩ පන්දු අතහැරීම. ඉතින් මේ දේවල් ඔක්කොම අපිට විරුද්ධ වුණා කියලා තමයි දැන් නැත්නම් අපේ ළමයි අදක්ෂ නැහැ. ඇත්තටම අපේ ළමයි දක්ෂයි. ඒ වුණාට ඉතින් මේ වැරදීම් වෙන එක අඩු කළේ නැත්තම් තරඟයක් දිනන්න බෑ. මේක තමයි මම දකින ප්‍රධානම දේ. හරි අනුෂාය ඔයා හිතන්නේ හොම. හරි අපි මේ මට හිතනවා හොඳ විස්තරයක් අනුෂායගෙන් ඒ පැත්තේ පැහැදිලි කිරීමක් අපිට ලැබුණා කියලා. අනිත් එක තමයි ගොඩක් අය දැන් අද කියන දෙයක් තමයි අපිට ටොස්ට් එක වින් කරලත් අපි ඒ චාන්ස් එක මිස් කරගත්තා. ඒක හේතුවක්ද ඔයා හිතන්නේ මොකක්ද? ඔව් ඇත්තටම හවස පින්නත් එක්ක පන්දුව ඔය දෝලනේ ඔය ඔක්කොම නැති වෙනවා. ඒ අවාසනාවකට පන්දුව පින්න ලැබෙන්නවත් බවුල් ලයින් එකෙන් එහා පැත්තට කියන්නේ දෙක ඇත්තටම ඒ විකට් එකේ අපිට තියෙනවා මේ ඉන්දියානුවන් ඉදිරියේ මේ ඒෂියා කප් එකෙත් නිකන් අමුතු වැරදි නිකන් මානසික මේකක් තියෙනවා මුලින් බැට් කරලා අපිට වෙච්ච දේවල්. ඉතින් මේ කණ්ඩායමක් එක්කව් වෙලා ගන්න තීරණ මට මෙතන ඉඳන් කවදාකවත්
එහෙම කරන්න හොඳ නැහැ කියන එක කියන්න බෑ. අපි දන්නේ ප්ලේස් වගේ මානසිකත්වය කොහොමද කියන එක. අපි දන්නේ විකට් එකේ ස්වභාවය. අපිට චේස් කළායි හොඳට ගහන්න පුළුවන් කියලා හිතනවා ඇති. ඉතින් මේ ඉස්සෙල්ලා තරගේ අපි දිනුවේ එහෙම එංගලන්තයට. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් මේකට බලපානෝ ඒ තීරණේ ගන්න. හරි. ඒ වගේම තමයි මේ අපිට මේ අලුත් පන්දුවේ ටිකක් විකට් එකෙන් එළියට බවුන් ලයින් එකෙන් දෙකක් එළියට ගියා නම් මේ මේ වතුර ටිකක් ගෑවුනා නම් පින්න ටිකක් ගෑවුනා නම් මීට වැඩිය වෙනස් වෙන්න තිබ්බා. හරි. ඉතින් මේක නිසා අපි මේ දැන් අපිට පුළුවන් මේ පෝස්ට් මෝටම් තියන්න මේ ඇයි අපි මුලින් දැන් ඒෂියා කප් එකේ කියලා ඇයි මුලින් බැට් කළේ කියලා අහනවා. දැන් අහනවා ඇයි දෙවලුට බැට් කළේ කියලා. ඉතින් මේක තමයි මේක ප්‍රශ්න අහන්න ඉන්න පුළුවන්. මීට වැඩිය දේවල් ක්‍රිකට් එකේ තියෙනවා අපිට හදාගන්න. ඒක තමයි පොයින්ට් එක මං හිතන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි කාර්යබහුල වේලාවක අපිත් එක්ක කතා කළාට අනෝෂ සමරනායක මහත්මයා. ෂායිෆ් එම්.ඔබට ස්තුතිවන්ත වෙනවා.